ඇතිපතා ැබිණෙට් ීරණ දැනුම් දෙදන අවස්ථාවට පැමිණිච්ච ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාරය බඳුල ගුඩුමක්දන මහතා ප්‍රකාශ කරලා තියෙනවා මේ ජූනිමාසයට නියමිත රුපියල් පන්දහසක දීමනාව අපේ ජනතාවට ලබා නොදීමට රජේ තීරණය කරලා තියෙනඉ කිය. ඒ සඳහා එතුමා කරුණු දෙකක් දක් කොල්ලා තියෙනු. පළවෙනි කාරණය තමයි එතුමා ප්‍රකාශ කරලා තියෙන. රටේ දැනට අයවැයක් හෝ අතුරු සම්මත ගිනුමක් හෝ නොමැති නිසා රජයට මුදල් හොයාගණ්ඩ අපහසුයි ඒ නිසා රජයට මේ ගෙවීමේ අපහසුතාවයක් තියෙනවා අප්‍රේල් මාසේදී බිලියෙන් විසිපහක් එවගේ මැයි මාසේදී බිලියෙන් විසිපහක් ආදී වශයෙන් රුපියල් බිලියන පණහක් එහෙම නැත්තං කෝටි පන්දහසකට ආසන්න ප්‍රමාණයක් ෑය කරන්න සිදධ වනේ සුෘද්ධි බැංකුව සතු මුදල් උකසට තබල බැංකෝලින් ලබාගත් නයි මුදල් ලොලින් කියලා එතුමා ප්‍රකාශ කරල තියෙනු. ඇත්තටම එතුමාගේ මේ පළමු ප්‍රකාශය බලලා මල්ලෙන් එලියට පැනීම. මොකද අපි එක දිගටම ප්‍රකාශ කරපු දේ තමයි අප්‍රේල් තිහෙෙන් පස්සේ මේ රටේ අයවැයක් හෝ අතුරු සම්මත ගිෙනුමක් නෑ මුදල් අමාත්‍යංශයට ඒ අයගේ මුදල් ලේකම්වොරයා මාර්තු දහවෙනිදා නිකුත් කරපු ඒ නිවේදනය අනුව ජනාතිපතිවරයාට බලයක් නෑ අතුරු සම්මත ගිෙනුමක් මගින් මුදල් වියදන් කරන්න කියලා. අපි දක්කොපු මතය තමයි දැන් මේ ආචාරය බන්ඳුල ගුණවර්ධනයනුත් ප්‍රකාශ කරන්න. එය අනුව තවදුරටත් ඔප්පු වෙනවා මේ මැයි පලවෙෙන්දා ඉඳං කරන වියදං. නීති විරෝධී බව ඉතාම පැහැදිිව ආචරය බඳුල ගුණුවර්ධනයන්ගේ මුල්ම්ම පිට වෙලා තියෙනවා. දෙවු ඔහු ප්‍රකාශ කන්නවා මැතිවරණ කොමිසම විසින්. ්‍රකාශරපු නිසා තමයි මෙ ලබා දෙන්න බැරිකේල්. මෙන මෙතන තමයි ඔවන්ගේ බරපතල වංචාව තියෙන්. මොකද මැතිිවරන කොමිසම බොහොම පැහදිලි වෙහි සභහපටිවරයා කිව්වා. මේ රුපියල් පන්දාහා බෙදීම. දේශපාලන සූදුවක් බවට පත්කරගෙන තියෙන නිසා. එ දේශපාලන සූදුවක් නෝනාආකාරයට කරන්න කියනක තමයි, ඔවන්ගේ අදහස නැතුව උකස්පෝලිින්ංවල රත්තරම්බඩු පරම්පරා ගානක් එකතු කරපුවා උගස්තියෙන්. රපියල් දහදහ ගන්න ගිහිල්ලලා මිනිස්සු පෑගිලා මැරෙන බඩගින්නෙන් තැවෙන රැකියා ආහිමවෙලා පාරට වැටිච්ච මේරටේ ජනතාවට මේ රුපියල් පන්දහෙ සොච්චම ලැබීම වැලැක්වීමට මතිවරණ කොමිසමට කිසි මෝනකමක් නෑ කියල නිස භාපති මහිද දේශප්‍රිය කියල. එකකට මොකද ආ්ඩුව ගහන්නයන ගැට. පි ජය සන්ර මහත්තඇගේ ලියම කොපට දක්ොමින් කැමිනෙට ප්‍රශකය කියනවා කැමිනට් බන්ලේ තීරයලා යසුන්ද මහත්‍යයක් ප්‍රකාශකල පරි. ජනි මාසයට මේ පන්දාහ නොගෙව ඉන්න කිය මෙය සාහසික අපරාධයක් බව අපි ප්‍රකාශ කරන් ඕන්. මේ රුපියල් පන්ඳහ අපේ ජනතාවට දෙන්නේ කියලා යෝජනා කළේ සමග ජනබලවේගේ. ඒ නාක ජිත් ප්‍රේමදාසමැත්තුමා තමයි මුලින්ම මේ යෝජනාව කලින්. ඒ යෝජනාවට යම් කිසි විද්‍යාත්මක පසුබිමක් තිබුණ. සමහර ආණ්ඩුවේ ඇත්තන්ට නොතේරුණාට මෝඩකමට නොෑසුනාට ඒ විද්‍යාත්මක පදනම තමයි අපේ සංඛ්‍යාලයකරන පපාත්තමේන්තුව කිව්වා. අපේ ජනතාවට දවසකට ජීවිතේ ගැටගහ ගන්න ඔවු මට්ටමෙන් අවශ්‍ය කන ජීවමේ ශක්තිය ලබාගන්න කිලෝ කැලරී දෙදහස් තිහක් සාමාන්‍යයෙන් ඕන ලොකුඩා ගෑනු පිමිකාට. මේ කිලෝකැරේ දෙදස්තිය ලබාගණනම් එක් පුද්ජලයකුට මාසකට අවමෝෂයෙන් ලබෙන ආහාරටික ලබා ගන්න රුපියල් පන්දාහක් ෝන්. ඒ අනුව හතර දෙෙනෙක්ගතු පවලක් තමයි ලංකාවන්නේ අපේ යන සංඛ්‍යලය කන අනුව. හරදනෙින් ු පවල්ලට මාසකට රුපියලු විදදාහක් ලබාද න්න කියලටම යෝජ කකර. බැසිල්රාජ පක්ෂමහත්තය හැදුවේ සමුදි පවුල්ලට තරක් සමුෘදධි පැංකුවක් අරගන දී ඇග බේරගන්න නමුත් අපේ විරෝධතාවේ නිසා තමයි. අපේල් මාස එකොලොස් වෙන්දට පෙර සිංහලාවරුත්ත කන්න අපේ ජනතාවට මේක දෙනවා කියලා තමයි පොරොන්දනේ. නමුත් මැයිකොස්වෙද වනකනුත්. වැඩකරන විරුවාගේ ආණ්ඩුවට කාරෙක්ෂම වැඩකාරයෝ ඉන්න එක ආණ්ඩුවට මේ පන්දාහා බෙදාගන්න බැරිවුණා. ඇත්තටම බන්ඳුල කුුණාර්දන මැත්තුමාටම මතක් කරන කැමති නැවතත්. බියගම පැක්ටරියේ සල්ලි අච්චු ගහල තියෙනවා. මේ රටේ ජනතාවට ඔය රපියල් පඳදාහනවේ රුපියල් විසිදාහනිවේ රුපියල් පනස්දාහත් දෙන්න තරන් ධනය. අච්චු ගහල තියනවා. ඒව අට්ටිගහල තියෙනවා. ඒවයින් තමයි අධිවේගේ මාර්ග කොන්ත්‍රාත්කරුවට බදන්. ඒයින් තම ඒ කොත්‍රරාත්කරුවන්ගේෙන් අවශ්‍ය කරන කොමිස් මංකොල්ලේ සිද්ධවෙන් වනාගතය ලිදරවවේ. එසේ කරන ගමන් දැම්මේ ජුනිමාසේ රුපියල් පන්දාහට ගහන්න යනවා. එක හේතු දෙගත් තියෙනවා. එක මේ අත් ඔක්කොම හිතන් හිටිය ජනි විස්ස චන්දතියනවා. ඒ චන්දෙට දෙන කප්පමක් හැටියට රුපියල් පන්දාහා දෙන්න හිතාගෙන හිටිය. අන්න මැතුවරන කොමිසම අපි අධිරන ඉදිීයට කියල පෙත්සම දැම්ම. ඒෙත්සන් වල ප්‍රතිපලයක් හැට මැතිවන කොමිසම කිව්වා ජනිවිස්ස චන්දෙති යන්න බෑ අධිකරණය විසි නියම කරන්න දවසක සිට සති නමයත් එකොහත් අතර තමයි චන්දත යන් කියලා. අන්න එහෙනම් අර චන්දෙට පන්දාහා බෙදල වැඩක් නෑ ජූනිමාසිට කියලා අන්න දේශපාලනධිකාරය තීරණය කලා. දෙවනුව මැතිවන කොමිසම පේ පක්ෂ ැදෝක වෙලා. ලක ප්‍රශ්න පැනැක් බසිල් රාජක්ෂ මහතක් කොහොද මේ මුදල් බෙදන යාන්ත්‍රන රටේ ආර්ථක හුරන යාන්ත්‍රනයේ මේ කෝවිඩ් පිබඳව සහආධර්ධන යාන්ත්‍රනයේ හම යාන්ත්‍රනයකම මුලිකෑ වෙලායිනිග. මොකද මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා මහින්දරාජ පක්ෂමැත්තුමාගේ නායකත්වේ මට්‍රීපාල සිිවිසේන මැත්තුමාගේ සභහපතත්වේ හඳපු නව දේශපාලන සඳහානේ මහලයකම් බසිර රාජ පක්ෂමහතය. එතකොට එවැනි පුද්ලෙකුට පුළුවන්ද මේ ආධාර්බෙදා දීම යාන්ත්‍රනය කරන්. එනිසා තමයි මතිිවර්ණ ොමිසමත් අපිසිියල්දනමත් කිව්වේ ඔය පලාතේ මන්ත්‍රී, පොහොට්ටුවේ නායකයෝ. ඒවගේම සමුෘදදි නිල්ධාරින් සෑහන දේශපාලන කරනය වෙලා තියර නිසා. ග්‍රාම සේවක මහත්තුරු හරහා ප්‍රාදේශිය ලේකම්වරු හරහා දිසාපතිවරු හරහා සාමාන්‍ය ආපදාවකදි කරනවගේම සල්ලිබෙදා හරින්නකින්. අන්න ඒට වෙනුවට මේක දේශපාලන කරණය කිරීම තමයි කළේ. දැන් පෙනී ගියා මේ අපප්‍රේල් මාසෙයි මයි මාසයි මේක චන්දයට බෙදාගන්නත් බෑ බැසිල් මහච්චාගේ පත්වීමත් අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඒ නිසා අන්න ඊළඟ හේතුව මේ ජූ නිමාසනවත්තන්. කලල්ිසාපේ බොහම පැහැළල බඳුලගුණු අද මහත් තැරකෙනවා. නින්දිත වැඩ කරඩ. එපා මෙ ආණ්ඩුවේ සියලුම දෙෙනට අපි කියනවා. නින්දිත වැඩ කරන්න එපා ජනතාවගේ බඩගින්නත් එක්ක. ජනතාව ඉන්න බඩගින්නේ. ජනතාවගේ රැකයා අහිමිවෙලා තියෙන්නේ. ජනතාව පාරට වැටිලා තියෙන්නේ. ඒකයි පරම්පරා ගානක් එකකරගත්ත රත්තරම්බඩු ටික උකස් කරන්න පොලිින් ගැහිලා ඉන්නන්නේ ජනතාව. ජනතාව ඒකයි උපියල්දාහක් දෙනවයිකිවම පෝලිමේගිහිල්ල පෑගිල මැරෙනතනට අපේ ජනතාවද පත් කලා තියෙන්නේ. සාගින්නේ පෙලන අපේ ජනතාවට මේ පන්දාහ වලක්ක නොවයි කියන්නේ.සාහස්සිකාපරාදයක් යපරාදෙ දෙගුණ දෙෙගුණ වෙන්න. කිකට මච් හන් ංගීත සදර්ශන පවත්වන් හෙමන්න්නැත්තං අධිවේගේ මාර්ගවල්ට, ප්‍රකෝටි නං කොන්ත්‍රාත් ලබා දෙන්න ඒ ජැහිලි වලට සල්ලි තියෙන රටේ ජනතාවට මෝලික කෑමටික ගන්න බේට්ටික ගන්න. ඒවගේම අනිකුත් අවශ්‍යතාටික යික්සු කර ගන්න දරුවන්ගේ ඒ ටියෂන් අද පවත්වන්නේ දුරකතනින් ඒ දුරකථන බිල් ගෙවා ගන්නවත් නොහැකි තත්වට පත්වෙලායින්න අපේ ජනතාවටයි මේ බඩේ පාර්ගහන්. එනිසා වැඩට එන්න කිව්වට බඩගින්නේ. නරි මර ීත්වෙන් ජනතාවටක කරගන්න පුළුවන් කමක්නෑ. එඉනිසා මේ සහසික අපරාදය කරන්න පා කියනක ප ජනතිපොත්තු මාගමැත්තුමාගේ ඉල්ලවා.ඒගේම වහම බසිල්රජ පක්ෂ හත්ය වෙනුවට අපපදා කලන රන මත්‍යන්ශේ ේකම්රයාගේ මුලිත්වේ. දිසාපතිවරු ප්‍රදේශලයකමරුන්ගේ මලික්ත්වයෙන් හම ජනතාවට ැබියුතු ඒ දනය නිරදහරීම ර හරා ලබා දෙන්න මේ දේශපාල න්තර බැසිල් රාජක්ෂ මහත්තය ඉවත් කල ඒම පොත්ට මන්ත්‍ර නික දේ ල්ලලා. ්‍රාම සේවෝක මහත්තය රහා මේ මුදල් අපේ ජනතාවට වහම ලබාදෙන් එම නැතනන් අපට සිද්ධ ව නය පිඳු පියවරගන්න අපේ ජනතාවත්්‍ය එකක කියනක අප හම පැහැදි නතුරන්රු.